කල්යනු ඒක ඉතින් අහන්න දෙයක් නෑ මේ ඡන්දේ තියන්නේ නැහැ තියයි මං හිතන්නේ ඉස්සරහට පහු වෙලා තියයි තියයිද නැද්ද මන් දන්නේ නෑ නමුත් ඡන්දේ කල්යනු ඒකනේ කියන්නේ දැන් සල්ලි නෑ සල්ලි දෙන්නේ නෑ දැන් රංජිත් සියඹලා අපිට කෙලින්ම කිව්වනේ ලෝක වාර්තාවක් අපි ඡන්දේ අච්චු ගහලා මේක ඡන්දේ අච්චු සල්ලි අච්චු ගහලා මේ ඡන්දේ තිබ්බොත් අපි එහෙම කරන්නේ නෑ ඊට පස්සේ දැන් මැතිවරණ කොමිසමෙත් ඒකත් බෙදිලා තියෙන්නේ. ඉතින් ඒ කොච්චර බෙදුනත් එකට එක වුණත් අන්තිමට ඡන්දේ කරන්න සල්ලි දෙන්න එපෑ. අනුමත වෙලා තියෙන එක හරි. ආයවැයෙන් අනුමත කරලා තියෙන එක හරි. අනුමත කෙරුවට සල්ලි ලැබිලා නැහැ. ඉතින් මුදල් ඇමතිවරයා හැටියට තාම එහෙම මුදල් දීලා නැහැ. ඉතින් ලොකු ප්‍රහේලිකාවක් තියෙනවා. මම නම් හිතන්නේ මේ ඡන්දය ආපු පෙර ගමන් එක්ක බලනකොට පෙර ගමන් දැන් කළුතර දිස්ත්‍රික්කෙන් තමයි ඉස්සෙල්ලම ඇපබැන්දේ. ඒ පෙර ගමන් කරු ආපු විදිහට මට පේන දෙයක් තමයි ඒ පින්නුවා අපි බය නැහැ මැතිවරණ වලට මුණ දෙන්න. නමුත් ඒගොල්ලන් දන්නවා මේ මැතිවරණේ කල් දානවා කියලා. ඉතින් ඒක නිසා මේ මැතිවරණය කල් දාන එක ගැන හැම එක්කෙනාම මේ ගැන කතා කරනවා ලංකාවේ ඉන්න. අයිතේ දැන් තවම මිනිසුන්ට මැතිවරණයක් ප්‍රාදේශීය සභා මැතිවරණයක් අවශ්‍යද නැද්ද කියන එකේ ප්‍රහේලිකාවකුත් තියෙනවා. මොකද මිනිසුන්ට මෙච්චර අමාරුකම් මැද්දේ. මිනිසුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ. හැමදාම ස්ට්‍රයික්. හරි. දැන් බලන්න එහෙන් බදු. ඒ මිනිසුන්ට කන්න නැහැ. එහෙන් පොඩි උන් මන්දපෝෂණයෙන් පෙරනවා. එයා ඉස්කෝලේ ළමයි ඒ ළමයින්ට ඉස්කෝලේ යන්න විදියක් නැහැ. සෞඛ්‍ය බෙහෙත් නැහැ. ඉතින් බෙහෙත් නැතුව මිනිස්සු මැරෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් යටතේ මේ ආණ්ඩුව ඡන්දයක් තියයිද නැද්ද කියලා ලොකු ප්‍රහේලිකාවක් තියෙනවා. අයිතේ සල්ලි නැහැ. සල්ලි නැතුව මේගොල්ලන් මේ බොරු මේ පෙන්වන්න යන්නේ බොහෝ විජ්ජාවක්. ඒකින්ද මේ ඡන්දේ කල්යනවයි කියන එක මගේ විතරක් නෙවෙයි මේ මුළු රටේම මිනිස්සු කියනවා. අයිතේ මුළු රටේම මිනිස්සු කියන්නේ මේ වෙලාවට මේ වෙලාවේ මම නම් ඡන්දයක් තියනවට කැමතියි කමක් නැහැ. අපි ඒකට කැමතියි. නමුත් මේ වෙලාවේ ඡන්දයක් තියයිද? ඡන්දයක් තියෙන එක හරිද? මෙච්චර මේ රටේ ප්‍රශ්නයක් තියෙද්දී එහෙමත් මිනිස්සුන්ගේ මතයක් තියෙනවා. විශාල මතයක් ජන මතයක් තියෙනවා. අපි කොහොම ජනාධිපති මැතිවරණේ දිනනවා කියලා ඒනම් ප්‍රශ්නයක් නැහැ. ජනාධිපති මැතිවරණයේ කිතිය කියන්නේ රටේ විධායකයව අයින් කරනවා. අලුත් කෙනෙක් පත් වෙනවා. ඒතර අලුත් කෙනෙකුට මේක කරන්න ඉඩ දීලා අනිත් අය අයින් වෙනවා. නමුත් ඒ වගේ එකක් නෙවෙයි මේක. දැන් පළාත් පාලන අපි ගත්තොත් පළාත් පාලන මැතිවරණේ තිබ්බයි කියලා. දැන් පළාත් පාලන මැතිවරණේට දැන් පළාත් පාලන සභිකයින්ට පඩි ගෙවන්නේ කොහොමද එක? කවුද පඩි ගෙවන්න සල්ලි දෙන්නේ? ඒව නඩත්තු කරන්න පාරවල් හදන්න ඒවට සල්ලි තියෙනවද? එතකොට ඒ ගම් වලින් එක්කවගෙන බදු මුදල් ඒකට ප්‍රමාණවත්ද? අනිත් එක තමයි බදු මුදල් වැඩි කෙරුවොත් මිනිසුන්ගේ උද්ඝෝෂණයක් එනවා නේද? පළාත් පාලන ගම් වල මිනිසුන්ගේ බදු මුදල් වැඩි කරොත් ඒ වගේ ඉතින් විශාල ප්‍රශ්න මැද්දේ තමයි මේ මැතිවරණය තියෙනවා කියලා කියන්නේ. ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ගේ අපේ ගම්වල මතයක් තමයි මේ වෙලාවේ මැතිවරණයක් නෙවෙයි අපිට කණ්ඩ දීපන්, අපිට බෙහෙත් දීපන්, අපේ ළමයින්ට ඉස්කෝලේ යන්න මේ පොත් නැහැ, මේවා දීපන්. බේසික් සාමාන්‍ය මිනිස්සුන්ගේ බේසික් අයිතිවාසිකම් අපිට ලබා දීපන්. මේ ඡන්දෙට වැඩිය අපිට ඒක ලොකුයි කියන එක තමයි මා ජනතාවගේ මතය.